ඊළඟට පින්වත්නි අපි දැනගන්නට ඕනේ මේ පසේ බුද්ධත්වයේ සඳහා කෙසේද උත්සාහ කටයුත්තේ. දැන් අපි කලින් දේශනාවේ සඳහන් කරා බෝධිසත්වවරයෙක් සම්මා සම්බුද්ධත්වයේ සඳහා ප්‍රථම අභිනීහාරය, ප්‍රථම ප්‍රණිධිය, ප්‍රථම ප්‍රාර්ථනාව සිද්ධ වෙනවා නම් ඒ ප්‍රාර්ථනාව ප්‍රබල ප්‍රාර්ථනාවක් වෙන්නට නම් කරුණු 8ක් සම්පූර්ණ වෙන්නට ඕනේ. මිනිස්සෙක් වෙලා ඉන්නට ඕනේ, පුරුෂයෙක් වෙලා ඉන්නට ඕනේ, පැවිදි වෙලා ඉන්නට ඕනේ, බුදුවරයෙක් සම්මුඛ වෙන්නට ඕනේ, ඒ පැවිද්ද තුල ධ්‍යාන උපදවලා තියෙන්නට ඕනේ, ඒ ජීවිතේදීම රහත් වෙන්නට තරම් පින තියෙන්නට ඕනේ, ඒ වගේම ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා විශේෂ පරිත්‍යාගයක් කරන්නට ඕනේ, බුද්ධත්වයේ සඳහා නොපසුබසින ඡන්දයක් තියෙන්නට ඕනේ. මේ තමයි අෂ්ට ධර්ම සමෝදානය. පසේ බුද්ධත්වයේ සඳහා ඒ පාරමිතාවන් අදිෂ්ඨාන කරනකොට පංච ධර්ම සමෝදානයක් තියෙන්නේ. එතන නියත විවරණ ලැබෙනවා කියලා නියමයක් නැහැ. ඒ නිසා ප්‍රථම ප්‍රණිධිය, බලවත් ප්‍රණිධිය පසේ බුද්ධත්වයේ සඳහා සිද්ධ කරනකොට කරුණු පහක සමෝධානයක් එකතු වීමක් තියෙන්නට ඕනේ. මොකද්ද මේ කරුණු පහ? පළවෙනි එක තමයි මනුස්සාත්ම භාවයක පිහිටලා ඉන්නට ඕනේ. මනුස්සයෙක් තමයි පසොයබුදු වෙන්නට ප්‍රාර්ථනාව, මනුස්සයෙක්ගේ ප්‍රාර්ථනාව සමයි සමුර්ධවන්නේ. හේතුව තමයි මනුස්ස හිතේ තියෙන විශේෂත්වය. තිරිසන් හිත්වලට වඩා, ඒ වගේම දිව්‍ය හිත්වලට වඩා මනුෂ්‍ය හිත අතිශයින්ම තීක්ෂණයි, අතිශයින්ම තියුණුයි. ඒ නිසා මනුස්ස හිතක ඉඳලා තමයි බුද්ධත්වයේ සඳහා, පසේ බුද්ධත්වයේ සඳහා ප්‍රාර්ථනා කළ යුත්තේ. ඊළඟට පුරුෂාත්ම භාවයක ඉන්නට ඕනි. පුරුෂාත්ම භාවයේ ඉඳලා තමයි මේ පසේ බුද්ධත්වයේ සඳහා පාරමී පූර්ණය කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ තරම්ම දුෂ්කරයි. ඒකෙන් කියවෙන්නේ දැන් බෝසත්වරු පින්වතුනි, ඒ නියත වුණාට පස්සේ පාරමී භූමියේදී ඉස්ත්‍රි ආත්ම භාවයක් ලබන්නේ නැහැ. පසේ බුදුවරුන්ට එහෙම නියමයක් නැහැ. සමහර පසේ බුදුවරු අවසාන ආත්මයට කිට්ටු ආත්මවලදී කාන්තාවන් වෙලා ඉපදිලා තියෙනවා. නමුත් ඒ ප්‍රථම ප්‍රණිධිය සිද්ධ කරන්නට ඕනේ පුරුෂාත්ම භාවයක ඉඳගෙන. ඒ නිසා මිනිස්සෙක් විය යුතුයි, පුරුෂයෙක් විය යුතුයි. විගතාසව දස්සනං, විගතාසව දර්ශනය කියලා කියන්නේ කෙලෙස් දුරු කරපු බුදු, පසේ බුදු මහරහත් කියන කවර හෝ ආර්යයන් වහන්සේ නමක්, කෙලෙස් රහිත උත්තමේ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් සම්මුඛයෙහිම මේ ප්‍රාර්ථනාව සිද්ධ කළ යුතුයි. ඒ උන්වහන්සේ උදෙසා ජීවිත පරිත්‍යාගයේ බඳු, එහෙම නැත්නම් අංගපසංග පරිත්‍යාගයේ බඳු විශේෂ දානයක්, පරිත්‍යාගයක් කළ යුතුයි. ඒ වගේම නොපසු බටින ඡන්දයකින් යුක්ත විය යුතුයි. මේ කියන කරුණු පහ, මනුස්සාත්ම භාවය, පුරුෂාත්ම භාවය, විගතාසව දර්ශනය, ඒ කියනා ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් දැකීම, උන්වහන්සේ ඉදිරියේ විශේෂ පරිත්‍යාගයක් සිද්ධ කොට පසේ බුද්ධත්වයේ සඳහා ලොකු ඡන්දයක් ඇති කර ගැනීම, මේ කියන කරුණු පහෙන් පසේ බුද්ධත්වයේ සඳහා අභිනීහාරය සම්පූර්ණ වෙනවා. ඊළඟට පසේ බුද්ධත්වයේ සඳහා පාරමී පුරාගෙන යනවා. ඒ පාරමී පුරන කාලයේ අතරතුරදී යම් හේකින් බුද්ධ ශාසන මුණ ගැහිලා නිවන් දකින්නට පුළුවන්. එහෙම නැත්නම් නියත වුණොත් එහෙම කිසි ගැටලුවක් නැහෙනි. පසේ බුද්ධත්වයට නියත වුණා කියන අනිවාර්යෙන්ම දවසක පසේ බුදු වෙනවාමයි. එහෙමනම් එතන සසර බය ඔහුගෙන්, ඒ භයංකාරකමින් ඔහු ගොඩක් දුරට මිදිලා ඉන්නේ. ඉතින් ඒ නිසා නියත නොවන කල්හි ශ්‍රාවකත්වයේ තුරුණින් නිවන් දැකිය හැකි. නියත වුණා මේ කාන්තෙන් පසේ බුද්ධත්වයෙන් නිවන් දකින මේ පසේ බුද්ධත්වය කියන එක සසරෙන් එතර වීමට සැප ප්‍රතිපදාවක්, ආරක්ෂිත ප්‍රතිපදාවක්. ඊළඟට දකින්නට ඕනේ මේ පසේ බුද්ධත්වයේ සඳහා පෙරුම් පිරිය යුතු ආකාරය. අපි දන්නවානේ පාරමිතා ධර්ම 10ක් තියෙනවා. දානය, සීලය, නෛෂ්ක්‍රම්‍ය, ඒ කියන්නේ කාමයන් කෙරෙන් බැහැරවීම, ප්‍රඥාව පූර්ණය කිරීම, ඒ වගේම සත්‍යවාදී වීම, වීරියවන්ත වීම, ඉවසීම පුරුදු කිරීම, අදිෂ්ඨානය පුරුදු කිරීම, මෛත්‍රිය වැඩීම, උපේක්ෂා වීම, මේ කියන දසපාරමිතා ධර්මයන් සම්මා සම්බුද්ධත්වයේ පතන කෙනෙක් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන ශීර්ෂ ත්‍රයෙන්ම සම්පූර්ණ කරන්නට ඕනි. ඒ කියන්නේ තමන්ගේ බාහිර වස්තු ගැන අපේක්ෂාවකින් තොරව පාරමී පුරන්නට ඕනි. ඒ වගේම තමන්ගේ අංගපසංග ගැන අපේක්ෂාවකින් තොරව පාරමී පුරන්නට ඕනි. තමන්ගේ ජීවිතය පවා අතහැර පාරමී පුරන්නට ඕනි. ඒ තමයි සම්මා සම්බුද්ධත්වයට තියෙන පාරමී පුරණය. ප්‍රත්‍යේක සම්බෝධිය සඳහා පාරමී පුරන්නට ඒ තමන්ගේ බාහිර වස්තු කෙරෙහි අපේක්ෂාව අතහැරලා, ඒ වගේම තමන්ගේ අංගපසංග පිළිබඳව අපේක්ෂාව අතහැරලා පාරමී පිරිය යුතුයි. ඒක ශ්‍රාවකත්වයට වඩා අමාරුයි. තමන්ගේ අංගපසංග දන් දිය යුතුයි. ඒ වගේම අංගපසංග විනාශ වුණත් සීලය නොකඩා සිටිය යුතුයි. අංගපසංග ගැන අපේක්ෂා අතහැරලා කාමයෙන් වෙන් විය යුතුයි. වීරිය ප්‍රගුණ කළ යුතුයි. ඉවසීම ප්‍රගුණ කළ යුතුයි. මෛත්‍රිය වැඩි යුතුයි. මේ වගේ ගුණධර්ම ප්‍රගුණ කරන්නට ඕනේ. ඒ නිසා පාරමී, උපපාරමී කියන සම ත්‍රිංසත් පාරමී පූර්ණණය සම්මා සම්බෝධියට හේතුව, පසේ බුද්ධත්වයට හේතුව තමයි සම විංශත් පාරමී පූර්ණණය. 20 ආකාරයකින් පාරමී ධර්මය, පාරමී, උපපාරමී කියන ශීර්ෂ දෙකෙන්ම පූර්ණණය කරලා තමයි පසේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නේ. මේ තමයි පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳව හැඳින්වීම.